වසන වලට පෙරලන්න බැරි තරම් සංවේදී මොහොතක් හදවතේ. මොකද මේ වසර දෙකකට අධික කාලයක් මගෙත් එක්ක එක ක්ෂේත්‍රයේ දුක සැප බෙදාගත්ත අදරණීය ගමන්සගේ අද අපෙන් උපෙන් ගලා යනවා. දර්ශන ගැන කියන්න ඇත්තටම මේ වචන මදි. මොකද දර්ශන දන්න අය දර්ශන මේ මම හිතන්නේ අද සමාජ මාධ්‍ය දැක්කත් මේ සියලු දේවල් දැක්කත් අපි දකිනවා දර්ශන ගැන ක්ෂේත්‍රය තුළ සහ ක්ෂේත්‍රයෙන් පිටත සිටින හැමෝම වගේ ඔහු පිළිබඳව තියෙන ඒ ආදරණීය ආකල්ප. ඔහු විශේෂයෙන්ම දමිළ ජාතික වුණාට මම නම් කියන්නේ ඔහු නියම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. ඔහුට ඔහුගේ රංගනය තුළවත් ඔහුගේ සිනමා භාවිතය ඔහුගේ කලා භාවිතය තුළ කිසිම විටක ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය අමතක කරපු නැති හරිම අව්‍යාජ තමන්ගේ වටිනාකම හඳුනාගත්ත නැති කියන කෑල්ල මට කියනවා. අවසාන වශයෙන්ම කියන්න තියන්නේ කියන්න නොහුඟක් දේවල් මම දර්ශන කිව්වා. තව කියන්න බැරි වෙච්ච දෙයක් නැහැ. අපිට කතා කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් අපි නෙක්ස්ට් ලයිෆ් එකේදී අපි හැම වෙලාවෙම අපි කතා කරමු. දර්ශන නිවන් සුව විශ්වාස කරන්න උත්සාහ කරන දර්ශන අපි ගාව නැහැ කියලා. අපි DD කියලා කියන්නේ දර්ශන ධර්මරාජ. හිතා ගන්න බැරි ගතිගුණ තිබිච්ච මිනිස්සෙක් සහ වැඩක් කරන්න ගියාම ඒ දෙන කැපවීම, ඒ කියන්නේ ඒ දෙන සහයෝගය, ඒවනම් ගන්නම තේරෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ ඇයි මෙහෙම මිනිසුන්ට මෙහෙම වෙන්නේ කියලා. මොකද්ද පද්දේකට හේතුව කියලා හිතා ගන්න බෑ. මොකද ස්වභාව ධර්මයේ මෙහෙම වෙන්නේ ඇයි කියලා. සෑහෙන වැඩ කරලා තියෙනවා දර්ශන එක. මම සෑහෙන කාලය ගත කරලා තියෙනවා ෂූටින් වලට ගිහිල්ලා දර්ශන එක මාස ගණන්. කොහොමද සිනමාවට සමස්ත කලාවට අඩුපාඩුවක්. ඒ කියන්නේ ඒ චරිතය, ඒ ස්වභාවය, ඒ චරිතය එහෙම කෙනෙක් නැහැ ෆීල්ඩ් එකේ ශේෂ්ත්‍රයේ. ඒ දැනට පත්ක බෙන්ඩ තව කවුරු කොච්චර කාලයක් යයිද කියලා හිතා ගන්න බෑ. ඒ දක්ෂතාවයේ වෙනම හැඩයක්. ඒ කියන්නේ විවිධ හැඩතල වලට යනවා. ඒ හැඩේ හැම තිස්සෙම අලුත් වෙනස්.